චේතනා සාමාන්‍ය පවුලක ඉපදුණු පවුලේ එකම ගැහණු දරුවා වුණා. ඇයට බාල සහෝදරයන් දෙදෙනෙක් වූ අතර ඔවුන් දෙදෙනාම පාසල් ගියේ පසු වුණා. චේතනාගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීමයි. ඇගේ මව ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ අතර ඇගේ වැටුප පවුලේ එකම ආදායම බවට පත් වුණා. චේතනා පාසල් ගමන නිම කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා සිටියත් මවට තවත් බරක් වීමට ඇය අකමැති වුණ නිසාම කෙතරම් ඉගෙනීමට ආස වුණත් ඉගෙනීමට තිත තබා ඇයද රැකියාවක් කිරීමට තීරණය කළේ මවට පවුලේ වියදමට උපකාරයක් වීමටයි. දිවා රෑ මව විඳිනා දුකෙන් ඇය ඉක්මනින්ම නිදහස් කිරීම ඇගේ එකම සිහිනය වුණේ තම මව විඳිනා දුක ඇය සියසින්ම දකිනා නිසයි. එසේ රැකියා සොයා බලන විට ඇගේ පාසල් සමයේ මිතුරියක් මාර්ගයෙන් ඇයට විදේශ රැකියාවක් දෙන දැනගන්නට ලැබෙනවා. ඒ කටාරෙහි දිවා සුරකුම් මධ්‍යස්ථානයක දරුවන් රැක බලා ගැනීමේ සහායිකාවක් ලෙස සේවය කිරීමටයි. වැටුපත් සැලකිය යුතු මට්ටමක තිබුණු නිසා ඇය ඒ ගැන තම මවට පවසන්නේ ඊට අවසර ලබා ගැනීමටයි. නමුත් තම එකම දියණිය තනිව විදේශගත කිරීමට ඇගේ මව අකමැත්තක් පළ කළේ ඇය තවමත් ලාබාල තරුණියක් නිසායි. අවසානයේ ඇගේ මිතුරියත් එම රැකියාවටම පිටත් වන බවට තීරණය කළ පසු කෙසේ හෝ චේතනා කටාරෙහි රැකියාවට පිටත් වීමට තම මවගේ කැමැත්ත ලබා ගන්නවා. ඒ අනුව චේතනාත් ඇගේ මිතුරියත් කටාර බලා පිටත්වන්නේ ඔවුන්ගේ පළමු රැකියාව සඳහායි. ඔවුන් රැකියාවට ඉතා ඉක්මනින් අනුගත වුණා. කුඩා දරුවන් සමග කාලය ගත කිරීමට තිබෙන නිසාම චේතනාට එම රැකියාවෙහි වෙහෙසක් නොදැනුණු තරම්. ඇය එම රැකියාව සිදු කළේ ඉතා ආශාවෙන්. ලැබෙන වැටුපෙන් සුළු ප්‍රමාණයක් ළඟ තබාගත් චේතනා ඉතිරි සියල්ල මව වෙත යවා සිටියේ පවුලේ වියදම් වලට ලබා ගැනීමටයි පවසමින්. මෙසේ ඇය රැකියාවද හොඳින් සිදු කරන ගමන්ම තම පවුලේද සියලු අඩුපාඩු සොයා බැලුවේ ඉතා කැමැත්තෙන්. දිනක් ඇය සේවය කරන අතරතුර එක් කුඩා පිරිමි දරුවෙක් සිහිසුන්ව ඇද වැටෙන්නේ කවුරුත් නොසිතූ ලෙසින්. වහා ක්‍රියාත්මක වූ චේතනා ඔහු ඔසවාගෙන ගොස් ඇය දන්නා තරමින් ප්‍රථමාධාරද ලබා දෙන අතර ඉන්පසු ඔහු වහා රෝහල් ගත කිරීමටද පියවර ගන්නවා. අවසානයේ ඔවුන්ගේ දෙමව්පියන්ටද දැනුම් දී දරුවා බාර දී ඇය නැවත රාජකාරී ස්ථානයට පිටව යනවා. නමුත් පසු දිනම චේතනාව සොයන්නේ අර අසනීප වූ දරුවන්ගේ දෙමව්පියන්. ඇය සිදු කළ ක්‍රියාව පිළිබඳව මහත්සේ ප්‍රශංසා කරන ඔවුන් තම දරුවාගේ ජීවිතය රැකුණේ ඇය නිසා බව පවසනවා. දරුවාට යම් ආසාත්මිකතාවයක් ඇති වී තිබූ අතර ඇය වහා ක්‍රියාත්මක වී ප්‍රථමාධාර ලබා නොදුන්නේ නම් දරුවාගේ තත්ත්වය ඉතා නරක අතට හැරීමට ඉඩ තිබූ බව දරුවාගේ දෙමව්පියන්ට වෛද්‍යවරු පවසා තිබූ අතර දුන් ප්‍රථමාධාර පිළිබඳව වෛද්‍යවරු ප්‍රශංසා කර තිබුණා. බොහෝ සතුටට පත්ව සිටි එම දෙමව්පියන් ඇයට මුදල් තෑගිද ලබා දෙනවා. චේතනා කොතරම් ප්‍රතික්ෂේප කළත් ඔවුන් එය ලබා දෙන්නේ සතුටින් ලබා දෙන දෙයක් ලෙසයි. අවසානයේ චේතනාගේ විස්තර දැනගන්නා ඔවුන් ඇගේ මග නතර කළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔවුන් වියදම් දරන ලෙසත් ඇයට ඉගෙනීමේ කටයුතු සිදු කරන ලෙසත් පවසනවා. ඇයට එරට විශ්වවිද්‍යාලයක එලෙස ඇගේ උපාධිය වෙනුවෙන් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වන්නේ එම මිනිසුන්ගේ කෘතගුණ සැලකීමේ ගුණය මනාව පෙන්වමින්. ඉතින් චේතනා මේ වන විට ඇගේ මග නතර කළ අධ්‍යාපන සිහිනය සැබෑ කරගනිමින් සිටින අතර ඇය නොබෝ දිනකින්ම ඒ සිහිනය සැබෑ කර ගැනීමට නියමිතයි. ඉන් පසුව ඇයට ඇගේ අනාගතය හොඳින් ගොඩනගා ගන්නට හැකි වේවි. නිරතුරුවම චේතනාවට අවැසි වුණේ තම මවට සවියක් වීමට ඇගේ වෙහෙස ටිකක් හෝ අඩු කරලීමටයි. ඇය සියලු සිහින මග නතර කොට රැකියාවකට විදෙස් ගත වන්නේ ඒ නිසයි. එහිදී ඇගේ යහපත් ක්‍රියාකලාපයක් දක්ෂකමත් නිසාම ඇයට ජීවිතයේ අයිම වූ සියල්ල නැවත හිමි වෙනවා. ඉතින් ඇගේ ජීවිතයේ ඉදිරිය නම් පැහැදිලිවම සුබ වනු නිසැකයි.